මට සාකච්ඡා කිරීම හොඳයි. හැබැයි මෙතෙන්දී අපි මිත්‍යාවකට නොයා යුතුයි. විශේෂයෙන්ම මේ රටේ ඉන්න බුද්ධිමතුන් අපේ රට සංවර්ධනය කිරීමේ සැලැස්මවත් ඉදිරි ගමන් මාර්ගවත් IMF එකෙන් එන්නේ නැහැ. ඒක උලන් පසුගිය දවස්වල කරපු සාකච්ඡා වලින් තාම පැහැදිලි. ඒක ඒගොල්ලන්ගේ කාර්යභාරිකුත් නෙමෙයි. අපි වරදවලා තේරුම් ගන්නත් එපා. අපේ රට දියුණු කිරීමේ හෝ ගෙනියන දිසානතියේ සැලසුම හැදිය යුත්තේම අපි. හැබැයි අද වෙනකොට ඒ සැලසුම් සකස් කිරීමත් අපිට පෙනෙන්නේ නැහැ. පසුගිය දා මේ සාකච්ඡාවල යම් යම් ප්‍රගතීන් ලැබුණා. ඒකම අපි වෙනුවෙන් මැදිහත් වෙලා ඉන්න අතරමැදියන් විදියට ඒ නීති අංශයේ සහ මූල්‍ය අංශයේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඉන්නවා ක්ලිෆර්ඩ් චාන්ස් කියන ජාත්‍යන්තර ආයතනයේ සහ ලසාඩ් කියන මූල්‍ය ආයතනයේ. ක්ලිෆර්ඩ් චාන්ස් මැදිහත් වෙලා කරන ලද අර ස්ටේක් හෝල්ඩර් සාකච්ඡාවකුත් පසුගිය දවස්වලදී එළි දක්වන්නට ලැබුණා. එහිදී මතුවෙච්ච කාරණා අතර ප්‍රධාන කීපයක් මම එළි දක්වන්න කැමතියි. එකක් තමයි අර මූලික අපි ඒකට කියන ප්‍රයිමරි බැලන්ස් එක, කියන්නේ රාජ්‍ය මූල්‍යකරණේ ආණ්ඩුවේ ආදායම සහ වියදම අතර කතාවේදී ප්‍රාථමික ශේෂය එය ධන 2.3 දක්වා 2025ට ගෙනියන්න පුළුවන් කියලා ආණ්ඩුව කියනවා. එතෙන්දී ඇත්තම සාකච්ඡා තොරතුරු එළියට ගත්තාම අපිට පේනවා ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක කරන් ඒ කරොත් විතරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ණය තිරසාර බවකට යන්නට උනේ. ඩෙට් සස්ටේනබිලිටි එකකට යන. ඩෙට් සස්ටේනබිලිටි කියල කියන්නේ අපිට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය දරා ගන්න පුළුවන් වෙන්න උනේ. මේ තියෙන තත්වයන් යටතේදී ඒ රට රටවලම වෙනස් වෙනවා. දැන් ජපානය වගේ ගත්තාම 250ක් ණය බර. ඒක සස්ටේනබල් ඒත් ගෙවන්න පුළුවන්. මේ ප්‍රමාණය නෙමෙයි කියන්නේ. හැබැයි අපේ තියෙන තත්වයේ ප්‍රමාණවත් ණය ඉපයීම් නැති නිසා, ආදායම් ඉපයීම් නැති නිසා අපේ සස්ටේනබිලිටි ලෙවල් එක 100ට දලදේශීය නිෂ්පාදිතයෙන් 100ට 100ට වඩා අඩු වෙන්නට ඕනයි කියන තැන තියෙනවා. ඉතින් එහෙමනම් අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ කොහොමද මේ ඩෙට් සස්ටේනබිලිටි ප්ලෑන් එක හදන්නේ කියලා. හැබැයි තාමත් ආණ්ඩුව පැත්තෙන් ඒ කාරණයේ ඒ 2.3ට ධන ආගයට යන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම සැකයක් පැනනගෙන අපිට. මොකක්ද මේ ප්‍රාථමික ශේෂය කියලා කියන්නේ? ආණ්ඩුවේ වියදම් පොලිය හැර ආණ්ඩුවේ ආදායම් වලින් පොලිය හැර පොලිය ගෙවන්න තියෙන පොලිත් වියදමක්. එතකොට ආණ්ඩුවේ ආදායම් වලින් ගෙවන්න තියෙන පොලිය අයින් කරලා අනෙකුත් වියදම් අඩු කරාට පස්සේ වෙනසක් තියෙනවා, අතිරික්තයක් තියෙනවා. ඒකට අපි කියනවා ප්‍රාථමික ශේෂයක් තියෙනවා කියලා. ඒ ශේෂය දලදේශීය නිෂ්පාදිතයෙන් 2.3ක් දක්වා ගේන්නේ කියලා. අපි බලමු දැනට තියෙන තත්ත්වය. 2021ේ තත්ත්වය මොකක්ද? ඒක ඍණ 6%. එතකොට 2020 තිබුණේ ඍණ 4.6%. එතකොට දැන් අපි 2025 වෙනකොට තව අවුරුදු 2යි තියෙන්නේ. 23, 24, 25. දැන් කොහොමද එකපාරම 2.3ට යන්නේ? ඒතර මහ බැංකුවට අනුව නම් ඒගොල්ලෝ කියනවා 2023 දී ඍණ 0.8ක් පෙන්නනවා. 2024 දී අපි ධනාගයකට පරිවර්තනය වෙනවා. 2025 දී ওই ඉලක්කයට යනවා කියලා. හැබැයි ඒ ඉලක්කයට යන්න නම් පොලිය අයින් කරාට පස්සේ අපේ ආණ්ඩුවේ වියදම් අතර විශාල පංගුවක් දරනවා රාජ්‍ය අංශයේ වැටු වේතන. ඒ නිසා එය අවම කරගන්න උත්සාහයක නියලනවා. එය අසාධාරණ විදියට මහ ජනතාව පීඩණයට පත් කරමින් අයකර කපා හැරීමේ ඉඩකඩක් තියෙනවා. ඒක තමයි මේ නොකියා වෙන වෙන විදිහකට එන්නේ. වියදම් කපා හැරීම වෙන නාස්තිකාර වියදම් මේවා මේ කියලා. ඇත්තටම සාමාන්‍ය ජනතාවගේ නාස්තිකාර වියදම් මේ ওই වියදම් ගොඩ ඇතුලේ වංචා දූෂණ නාස්තිය සියල්ලම තියෙනවා. එතකොට ඒ වියදම් අවම කරගන්නවා නම් කල යුතු වන්නේ මේ වංචා දූෂණ නාස්තිය මිසක්කා සාමාන්‍ය ජනතාවට ලැබෙන සොච්චම් වැටුපොහෝ ඒ රැකියාව නෙමෙයි. ඒ අනතුර මහ ජනතාවට අපි පෙන්නනවා. මොකද වෙන විකල්පයක් නැහැ. 2.3 ඉලක්කයට යන්න නම් විචල්්‍ය දෙකයි තියෙන්නේ. ආදායම වැඩි කරගන්න ඕනේ, වියදම කපන්න ඕනේ, වියදම කැපීම. අනෙත් පැත්ත තමයි ආදායම වැඩි කරගන්න. මේ තියෙන view එක ඇතුලේ රටක් නිසිම් ගමන් මාර්ගයට ගෙනියනවා නම් ආදායම වැඩි කරගන්නට ඕනේ රටේ ආර්ථිකය ප්‍රසාරණය කරලා, නිෂ්පාදනය කරලා. ආණ්ඩුවේ ආදායම government revenue කියලා කියන්නේ අලුතෙන් උපයන ආදායමක් නෙවෙයි, රට ඇතුලේ උපයන ආදායම තමයි විතැන් කරගන්නේ ආණ්ඩුවකට. එහෙනම් තියෙන සොච්චම් ජාතික ධනයෙන් වැඩිපුර උරා ගන්න ගියොත් ඇත්තනම පීඩනයටපත් වෙන මහ ජනතාව. ඒක ආණ්ඩුව සැලසුමක් මේ මොහොතේවත් ඉදිරිපත් කරන්නේ නැහැ. කොහොමද ආර්ථිකය ප්‍රසාරණය කරන්න කියලා. අනතුර මොකක්ද? අනතුර තමයි අර කියන ඉලක්කයට යන්න උත්සාහ කරනවා. කුමක් සඳහාද? අන්න ආණ්ඩුවේ බේරීම සඳහා. මහ ජනතාවගේ බේරීම නෙමෙයි. හොඳට තේරුම් ගන්න. මේ අපි රට කියලා කියන එක තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලන් කතා කරන්නේ, ආණ්ඩුව කතා කරන්නේ ආණ්ඩුවේ බේරීම. එහෙනම් විකල්ප දෙකක් එන්න පුළුවන්. එකක් තමයි තව ලේසියෙන් සහ ඉක්මනින් අය කරගන්න පුළුවන් බදු. බදු පිට බදු අනිවාර්යෙන්ම පැමිණෙනවා. ඒක පැමිණෙන්නේ බදු විදියටද, උද්දමනයේ විදියටද, වෙනත් සහන කපා දැමීමද, ඔය කියන සාකච්ඡාව තමයි ඉදිරියේදී ගන්න තියෙන්නේ. එහෙනම් මේක ගැටලු සහිත තැනක්. මේක අපි දැනුවත් වුණොත් අනතුර එන්න කලින් එනකොටම මැදිහත් වෙලා ඒව පරාජය කරන්නට පුළුවන්. ඊළඟ එක තමයි
ආදායම වැඩි කරගන්න තාවකාලිකව දිගුකාලීන තිරසාර සැලැස්මක් නැති ඕනම ආණ්ඩුවකට පුළුවන් විනාශකාරී දේවල් කරන්න. ඒ නිසා ඔවුන් මේ මොහොතේ හොයාගෙන තියෙන ඊළඟ ලේසිම සාධකයේ තමයි අපි සතුව තියෙන ජාතික සම්පත්, රාජ්‍ය සම්පත් සියල්ල විකිණීම. ඔන්න ඔය දෙක මේ මොහොතේ සාකච්ඡාවට බඳුන් වෙනවා. ඒ එක්කම IMF එකත් එක්ක සාකච්ඡාවදී තියෙනවා මේ යුටිලිටීස් සම්බන්ධයෙන් දේවල්, විශේෂයෙන්ම ඉන්ධන සහ විදුලිය. ඒගොල්ලන් කියනවා ඒක සැබෑ පිරිවැයට මහජනතාවට විකුණන්න කියලා. ඒකේ තර්කයක් තියෙනවා. අපිත් කියන්නේ යම් භාණ්ඩයක් වූ සේවාවක් එහි මිලට නිෂ්පාදන පිරිවැයක් තියෙනවනේ, ඒ අනුව විකුණන්න ඕන. හැබැයි එහි තියෙනවා ඒ මිලටම ගන්න බැරි යම් කොටසක් ඉන්නවා නම් ඔවුන්ට යම් සහනදායී ක්‍රමයකට යන්නත් ඕන. ඒ නිසාම IMF එකේ යෝජනාව ඒකක් තියෙනවා. වල්නරබල්ස්ලා මේකේ අනුව පීඩණයට පත් වෙන්න පුළුවන් කණ්ඩායමකටත් උදව්වක් කරන්න කියලා. හැබැයි අපි අවධාරණය කරන්න ඕනේ මහජනතාවට අපිට පෙන්නන මිල, ගෑස් මිල, ඉන්ධන මිල, විදුලිය මිල, ඇත්තටම විදුලිය ඒකකයක්, ඉන්ධන ඒකකයක් ගෙනල්ලා නැත්නම් විකිණීම සඳහා හෝ නිෂ්පාදනය කිරීමට යන සැබෑ නිෂ්පාදන පිරිවැයද. අපි කවුරුත් දන්නවා ලංකාවේ තත්ත්වය ඒක සැබෑ නිෂ්පාදන පිරිවැය නෙමෙයි. ඒ නිසාම තමයි CPC එක විශාල වශයෙන් පාඩු පෙන්නකොට ලංකා ඉන්දියන් ඔයිල් කම්පැනිය මේ අර්බුදකාරී පළවෙනි කාර්තුව මේ අවසාන වෙච්ච කාර්තුව 2022 කාර්තුව දී රුපියල් බිලියන 10ක ශුද්ධ ලාභයක් පෙන්නනේ. ඒ කියන්නේ වෙනත් ප්‍රශ්නයක් තියෙනවා. මේ අනතුර අපි කාව තියෙනවා. එත් එක්කම අවධානය යොමු කරන්න කැමති මහ බැංකුවේ ස්වාධීනත්වයේ සහ මූල්‍ය ස්ථායීකරණය කිරීම සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඕනේ. ඒක ඇත්ත. කියන්නේ මහ බැංකුවට ස්වාධීනත්වයක් දෙන්නුනේ වෘත්තීයමේ වැඩ කටයුතු කරන්න. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ ආණ්ඩුවට නිසි ෆිස්කල් ප්‍රතිපත්තියක්, බදු ප්‍රතිපත්තියක්, ඒ අදාළ ෆිස්කල් ඇඩ්ජස්ට්මන්ට් එක ඒ ගැළපීම සිද්ධ කරන්න අරමුණු සහිතව කරන්න ඕනේ. එක අරමුණක පිටලා මේ රට ගොඩ ගැනීම සඳහා, හැබැයි ආණ්ඩුවේ බලය ගොඩ ගැනීම සඳහා ෆිස්කල් ප්‍රතිපත්තිය සකස් කරමින් අනිත් පැත්තේ මූල්‍ය ප්‍රතිපත්තිය මොනිටරි පොලිසි එක බිල්ලට දීමක් මේ තියෙන්නේ. දැන් අපිට පේනවා මේක අර යා දෙක නොරත රත වගේ ගැටුමකට ඉදිරියේදී යන්න පුළුවන්. මහ බැංකුව පැත්තෙන් අද තියෙන තත්ත්වයේ විශේෂයෙන් ලොකු ශාල උද්දමනයක් තියෙනවා. මූල්‍ය ප්‍රසාරණය වෙලා තියෙනවා. ඒක ඇතුළට ගන්නට ඕනේ. ඒ නිසා මහ බැංකුව යම් යම් උපක්‍රම අනුගමනය කරාට ඒකට නිසි සහයෝගය සහ මඟ පෙන්වීම ආණ්ඩුව පැත්තෙන් එන්නේ නැහැ. ඒගොල්ලන් වෙන ගමන ගැන මේ ගැටුම නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා අපි දන්නේ නැහැ ඉදිරියේ මොනවද වෙන්නේ කියලා අපි දැනුවත් කරන්න. ඊළඟට අවසාන වශයෙන් මම තව කාරණා කීපයක් තියෙනවා අවධාරණය යොමු කරන්න. විශේෂම කාරණයක් තියෙනවා. ඒක තමයි මේ වෙනකොටත් අපි IMF එකෙන් ලබාගත්තු මේ වගේ පහසුකම් 16 වතාවක් ලබාගෙන තියෙනවා. එතකොට ඒ හැම එකකදීම කරේ මේ එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි, විස්තීරණ අරමුදල් පහසුකම තමයි අපිට ලබා දුන්නේ. ඒ දීලා තියෙන්නේ ගෙවුන් සේස් තුළනේ යම් යම් පහසු. නමුත් මේ 16 වතාවෙදිම යම් යම් පුංචි ප්‍රමාණ ගත්තා. විශේෂයෙන් 1960 ගණන් වල ඉඳලා කෝ අපේ රට සංවර්ධනය වෙලා රට නිසි මාර්ගයට ගිහිල්ලා නැහැ. හැබැයි මේ වතාවේ ලැබෙන ප්‍රමාණය ඩොලර් බිලියන 2.9ක්, ඒක අවුරුදු 4කට ලැබෙන්නේ. එතකොට මේ අපි යන ගමන් මාර්ගයේ මත 2.9ක් ලැබුණොත් ඒ මග පෙන්වීම මත ආණ්ඩුව කළමනාකරණය කරගෙන නිසි පාර්ගයට යනවද නැද්ද කියන එක වෙනම දෙයක්. හැබැයි IMF එකෙන් මේ 2.9 ලැබිලා සියලු ප්‍රශ්න විසඳනවා කියන මිත්‍යාවට නොයා යුතුයි. ඒ වගේම තව අපිට නොදන්න හැංගිච්ච කාරණයකුත් මම අතු කරන්න කැමති. මේ එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි දෙනකොට ඒගොල්ලන් අය කිරීම කරනවා. මේවා නිකන් ලැබෙන ඒවා නෙමෙයි. හැබැයි මතු පිටින් ගත්තාම වෙළඳපොලේ, විවෘත වෙළඳපොලේ තියෙන ණයවලට සාපේක්ෂව අඩු පොලියක් තමයි. හැබැයි ඒක අස්සේ තියෙන අපිට පිනින්නේ නැති ගාස්තු එකක් තමයි අපිට නිදහස් කරන 2.9 මිලියන 500ක් නම් දෙන්නේ පුංචි පොලිය අනුපාතයක්. ඒකට තමයි අය කරගත්තු මුදලට ගහන පොලිය. දෙක තමයි කමිට්මන්ට් ෆී එකක් ගන්නවා. ඒ කමිට්මන්ට් ෆී එක කියන්නේ අපි හිතන්නකෝ IMF එක කියන විදියට වැඩ කටයුතු කරලා මිලියන 200ක් ලබන මාසේ මහ බැංකුව අපේක්ෂා කරනවා දෙසැම්බර් වෙනකොට ලැබෙයි කියලා 300 ගාණක්. ඒක ලැබුණාට කමිට්මන්ට් ෆී එක අය කරන්නේ අර එකඟ වෙච්ච 2.9 බිලියන චූටි ප්‍රතිශතයක්. හැබැයි එතනින් පේනෙනවා අපි අකාර්යක්ෂම නම්, අපි නිසි ආකාරයට මේ වැඩේ කළමනාකරණය නොකරොත් අර 2.9 පුරොන්දු වෙච්ච එකට අය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තව සර්විස් ෆී එකක් තියෙනවා. මේකේ හැංගිච්ච ස්ට්‍රිංග්ස් තියෙනවා. ඒකත් අපි සැලකිට භාජනය කරන්න ඕනේ. අපි පුංචි රිකන්සිලේෂන් එකක් කරා, මේ සංසන්දනයක් කරලා බැලුවා 1984 ඉඳලා IMF එකේ වෙබ්සයිට් එකේම තියෙනවා. අපිට දුන්නු පහසුකම් අපි ආපසු ගෙවපුවා. ඒ ගාස්තු අරන් බලපුවාම අපිට 84 ඉඳලා ඇත්තටම ලැබිලා තියෙන්නේ, ඊට කලින් දත් එතන තිබුණේ නැහැ, ඒක වෙනම තියෙන්නේ 84 ඉඳලා මේ වෙනකන් තියෙන්නේ ඩොලර් බිලියන 3.5ක විතර ප්‍රමාණයක්.
අපි ගෙවපු ප්‍රමාණයයි දැනට ගෙවන්න තියෙන ප්‍රමාණයයි පොලියයි අරන් බලපුවම ඇත්තටම අපි රුපියල් සෝරි ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණයක් මේ පොලිය සහ ගාස්තු විදිහට ගෙවලා මම දැන් ප්‍රශ්න ඇති බවයි පේන්නේ බොහොම ස්තුතියි